මම හිතන්නේ මම මේක ගැන හරියටම තොරතුරු දන්නේ නැහැ. නමුත් චමල් ඇමතිතුමා ඒ වගේ කතාවක් කිව්වනම් ඒක මේ මේ ඔය මේ ජාත්‍යන්තර මේ ඔය මේ රක්ෂිත වන ඊළඟට ඔය මේ අපි මේ මේක මේ අපේ මේ උරුමයක් හැටියට නම් කරලා තියෙන භූමියක ඒ භූමියේ වඩා ආරක්ෂාව සඳහා සමහර විට ජල තටාකයක් දෙකක් හැදීමේ වැදගත්කමක් තියෙන්න පුළුවන් ඒක වන එතකොට ඒ වනේ ඒ ජල මේ මේ භූගත ජල මට්ටම එහෙම දීර්ඝ කාලීනව රඳා තියෙනවා මම ඒක හරියට දන්නේ නැහැ රඳා තියෙනවා ඉතින් එහෙම වැඩකට වැව් දෙකක් හදනවා වගේ දෙයක් කරනවා ඇරෙන්න කවදාවත් වනයේට හානියක් වෙන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියන කෙනෙකුට මම කියන්න කැමතියි. දැන් නමුත් ඒකේ ප්‍රකාශ වෙන්නේ හම්බන්තොට ජලය ලබා දෙන්න කියලා තමයි මේ රෝදෙක් හදන්නේ. හම්බන්තොට එහෙමනම් ඒ ඔව් එහෙමනම් ඒකෙන් සිංහරාජ අඩවියට කිසිම හානියක් සිද්ධ නොවෙන්නේ නැහැ කියලා කියන කාරණයක් සහතික කරගෙන ඇති. උමා ඔය යෝජනා ක්‍රමය ආරම්භයේ ඉඳලා මේකේ පොඩි මේ ඒ ජල මේ 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 ඒ අපි අපි අර මෙහෙම පොළොවේ යටින් ගෙනියපු ජල නලය ඒ උමගේම ලොකු ලොකු ප්‍රශ්න තිබ්බනේ. ඒක බාරගත්ත කොන්ත්‍රාත්කරුවන් ඒ පිළිබඳ විශේෂඥයෝ නෙවෙයි කියලා කතාවයි වගේ නොයෙකුත් දේවල් ආවා. ඒ නිසා ඒකේ අතරමඟ පොඩි ඇනහිතීමක් සිද්ධ වෙලා තියෙනවා. මොකද ඒ ගිය ඒ උමග ගිය මේ ප්‍රදේශවල ගෙවල් පැලිලා ඒ ප්‍රදේශවල සේරගේම මේ 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 අර භූගත ජලය වැව්වල ගල් මේ ලිංවල ජලය හිඳිලා එහෙම ලොකු ප්‍රශ්න ගොඩක් ගියා. ඉතින් ඒක නිසා ඒක පිළිබඳ දැන් සම්පූර්ණයෙන්ම ආපහු බොහොම මේ 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 බහුවිද්‍යාත්මක පරීක්ෂණයක් සිද්ධ වෙමින් යනවානේ. ඉතින් ඒ කාරණේ උඩ වෙන්න ඇති බැසිල් ඇමතිතුමාලා මේ 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 චමල් ඇමතිතුමාලා වෙන දිහකින් වතුර ටිකක් හොයන්නේ. හැබැයි ඒක සිංහරාජ වනයේට කිසිම හානියක් නොවන විදිහට කරයි. නැවතිලාම නැහැ. හැබැයි ඒ පිළිබඳව දැන් මේ මේ බහුවිද්‍යාත්මක ගැඹුරු පරීක්ෂණයක් කරගෙන යනවා. ඒ වෙලා තියෙන ඒ අඩුපාඩුකම් දැන් ඔය අර හුඟක් තැන්වල ගත්තම මෙහෙම උඩින් ඇවිල්ලා වතුර ලීක් වෙනවා ඇතුළට. ඒවා දැන් පැච් කරගෙන යනවා. එහෙම නොයෙකුත් ප්‍රතිකර්ම යොදාගෙන යනවා. ඒකයි නිසා වැඩ වාවේ ව්‍යාපෘතියේ මේ මේ ප්‍රමාදයක් සිද්ධ වෙනවා. නමුත් මං හිතන්නේ ඒක කරනවා. හැබැයි ඒක ගැන මම එහෙම විශේෂයෙන් කියන්න මට අවබෝධයක් නැහැ. ඒ මටත් මමත් දැක්කා එහෙම යම් යම් චෝදනා මතු කරා මේක පිළිබඳව මූලික පරීක්ෂණයක් ගැඹුරින් කරන්න නැතුව තමයි පටන් ගත්තේ අර මේ කියලා. හැබැයි ඒවලට උත්තරක් දෙලා තිබ්බ නැහැ. අපි පරීක්ෂණ කරා අපට අනුමැතිය දුන්නා අර මේ කියලා. හැබැයි ඒක ගැන ඊට වඩා ගැඹුරින් කියන්න මට අවබෝධයක් නැහැ. නෑ ඇත්ත කාරණේ නම් ඕක නෙවෙයි. අපේ පුෂ්පකුමාර මන්ත්‍රීතුමා කිව්වා වගේ ඔය පොඩි පොඩි වන විනාශයන් අපේ රටේ හැමතැනම සිද්ධ වුණා. හැබැයි අද STF එක වෙනම යොදවලා ත්‍රිවිධ හමුදාව යොදවලා පොලිසිය යොදවලා විශාල දැවැන්ත මේ 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 ආරක්ෂණ පද්ධතියක් යොදලා මේවා අල්ලනවා. ඒ නිසා තමයි අර මේ පුෂ්පමන්ත්‍රීතුමා කිව්වේ STF එකේ විතරක් 99 දෙනෙකුට අරගෙන තියෙනවා. ඒ මහා විනාශයක් නෙවෙයි. හැබැයි ඔය කැලෑ පාළු කරන, කැලෑ කපන, කැලෑවල වනසතුන් දඩයක් කරන එහෙම අය ඉන්නවා. හැබැයි මේ වෙලාවේ විශාල දැවැන්ත මෙහෙයුමක් සිද්ධ වෙනවා මේක සම්පූර්ණයෙන් නතර කරන්න. හැබැයි මේ මෙහෙයුම යනකොට ගස් දෙකක් කපලා තිබ්බත්, රවතැනක මොකක් හරි වලක් කරලා තිබ්බත්, මොනවා කරලා තිබ්බත් ඉතින් මේවා පත්තරවල යනවනේ, මාධ්‍යවල යනවනේ. ඒ නිසා සමස්තයක් හැටියට කියන්න පුළුවන් අර කුඩු ආහාර මත්ද්‍රව්‍ය වසංගතයේ
මේ සම්පූර්ණයෙන් තුරන් කිරීමේ දැවැන්ත මෙහෙයුමක් යනවා වගේම මේ වනහානිය මේ නතර කිරීමේ දැවැන්ත මෙහෙයුමක් අපේ ආරක්ෂක අංශ විසින් කරගෙන යනවා. ඉතින් ඒ කරගෙන යන ඒවල තනින් තන ඇති වෙන මේ චාරු පරිමේ දාලා මේක මහා වන විනාශයක් වෙනවා කියන එක කිසිම සත්‍යක් නැහැ. එහෙම නැහැ. පොඩි පොඩි දේවල් සිද්ධ වෙච්ච ඒවා සම්පූර්ණයෙන් නතර කිරීමේ වැඩසටහනක් මහා මෙහෙයුමක් දැන් අපේ රජයෙන් ක්‍රියාත්මක වෙගෙන යනවා. Breaking.lk